මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන් ඔවුන් වහන්සේ සමිධානන් වහන්සේට කැප කරනවස් ජෙරුසලෙමට ගෙනාහ. එසේ කළේ හැම කුළුඳුල් පිරිමි දරුවෙක්ම සමිධානන් වහන්සේට කැපෙයි සමිධානන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස දරුවා සමිධානන් වහන්සේට ඔප්පු කරන පිණිසත් එහිම කියා ඇති පරිදි කොබේයන් දෙදෙනෙකු හෝ පරිවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත්ය. එකල සිමියෝන් නම් මිනිසෙක් ජෙරුසලෙමෙහි විසීය. ඔහු ඊශ්‍රායෙල් වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයානෝ ඔහු කෙරෙහි වැඩවුන්හ. සමිධානන් වහන්සේ අභිෂේක කළ ක්‍රිසුන් වහන්සේ දක්නට පළමුුවෙන් ඔහු මරණය නොදක්නේයයි ශුද්ධාත්මයානන් විසින් ඔහුට අනාවරණය කනු ලැබතිබිණේ. ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේය. ලදරු ජේසුස් වහන්සේ පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් බත් පිළිවෙත් ඉටු කරනවස් දෙමෝපියන් උන්වහන්සේ ගෙනා විට ඔහු උන්වහන්සේ දෝතින් වඩාගෙන මිසී දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේය. සමිඳුනි, ඔබ පොරොන්දු ලෙසම දැන් ඔබ දාසයාට ශාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත. මන්ද ගැලවීම මාගේ දෙනෙතින් දිටිමි. ඒ සකල ජාතීන් අභිමුණු කළ ගැලවීමද විජාතීන් තෙලිය දෙන ආලෝකයද ඔබේ සෙනග වන ඊශ්‍රායෙල් වරුන්ගේ මහිමයද වේ. උන්වහන්සේ පිළිබඳව කීදී ගැන උන්වහන්සේගේ පියාද මවද මවිත වූහ. සිමියුන් නොවුන්ට ආශීර්වාද කරමින් උන්වහන්සේගේ මව වූ මරියතුමීට කතාකොට මේ දරුවා ඊශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගීම පිණිසත් ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටී. එසේය, ඔබේ මහදවත කඩුවකින් අනුන් ලැබුවක් මෙන් තුවාල වනු ඇත. මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිසයයි කීය.